කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරන්ට කලින් පහළ වෙච්ච බුදුහාමුදුරෝ. උන්වහන්සේගේ කාලේ සිද්ධිය. එක ගංගාවක් අසල පන්සලක් තිබුණා. මම මේ ඉතාම සරල සිංහලෙන් කියලා දෙන්නේ. ඒ පන්සලේ වැඩ හිටිය ලොකු හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ මළුව අමදිනවා. මළුව අමදලා පොඩි හාමුදුරුවන්ට කියනවා රොඩු ටික අරන් යන්න කියලා. පොඩි හාමුදුරුවත් මළුව අමදිනවා. පොඩි හාමුදුරුවෝ ඒවා එච්චර ගණන් ගන්නෑ. මේ හිතුවක් අර පොඩි හාමුදුරුවෝ කුණු ගිහින් දාන්නේ. මළුව අමදිනවා රොඩු ගිහින් දාන්නේ. දෙවනි දවසෙත් ලොකු හාමුදුරුව කිව්වා ගිහින් දාන්නේ. තුන්වෙනි දවසේදී මුසුනෙන් පහරක් දුන්නා. අර අමදින ඉදලෙන් කොස්සෙන් කියලා අපි හිතමුකෝ. මේ දෙකටම මුසුන කියන්න පුළුවන්. මුසුනෙන් පහරක් දුන්නා. ආන් එතකොට පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට බය හින්දා හරි ගෞරවයේ හින්දා හරි අර රොඩු ටික අයින් කරන්න හිතුණා. ඊට පස්සේ මේ රොඩු ටික අයින් කරන ගමන් පින්තුනේ මේ ගත් කතුරු කියනවා මේ යටසින් බල බලා. ඒ කියන්නේ දැන් රොඩු අයින් කරනකොට උක්කුටිකෙන් නැමිලා. උක්කුටිකේ දන්නවද? උක්කුටිකෙන් නැමිලා රොඩු අයින් කරනකොට උඩින් නෙමෙයි යටින් ලොකු හාමුදුරුවෝ දිහා බල බලා. හැමදාම මට කාගෙන් හරි බැනුම් අහන්න වෙයිද? මේ තේජ සම්පන්න ජීවිතයක් තියෙනවා නම් කොච්චර හොඳයිද? මේ මළුව අමදපු පිනට මට සසර පුරා අපමණ තේජසක් ලැබේවා. නිවන් දකිනා ජාති දක්වා මහා තේජස් සම්පන්න ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. පින්වත්නි රොඩු ගිහින් දාලා පැම් පහසු වෙන්න අතපය සෝද ගන්න එහා පැත්තේ තිබුණු නදියට වැඩම කළ වෙලාවේ රැලි නැගෙනවා. ගඟේ රැලි නැගෙනවා. නැගෙන රැලි බල බලා තාම හිතනවා ඇයි අර හිතයාමාරුකින් ඉන්නේ දැන් ලොකු හඳුරුකු සිංහලනේ ඉදලෙංගහලනේ හිතයාමාරුවෙන් ඉන්නේ. ඒ වුණාට පින්වත්නි මේ පොත කියවද්දී මට හිතුණා උන්වහන්සේ සතුටින් අමදින්නත් ඇති කියලා. නැත්තම් කුසල් තියෙන්න බෑනේ. පින්වත්නි සත්‍යක්‍රියා හරි බලවත්. උන්වහන්සේ සතුටින් මළුව අමදින්න ඇති. අමනාපෙන් කුණු ගින් දන්න ඇති. මේ නැගෙන රැලි රැලි වගේ මට තියුණු නුවණක් ලැබේවා. මට කිසිවෙකුට බිඳිනු නොහැකි තරම් තියෙන නුවණක් ලැබේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කළා. එතකොට ලොකු හාමුදුරුවෝ පිටිපස්සේ උන්වහන්සේත් වඩින්න ඇති නිකඟට. ලොකු හාමුදුරුවෝ ඇහෙනවා. ලොකු හාමුදුරුවෝ තනියෙන් හිතනවා මේ පොඩි නමට මගේ ඇසුරේ ඉඳලා ඔච්චර බලගතු සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් උන්වහන්සේව මෙහෙවන උන්වහන්සේට ගුරුහරුකම් දෙන මට කොහොම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනද? කොහොම ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් වෙන්න ඕනද? පොඩි හාමුදුරන්ට මෙහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඇයි මටත් පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න? උන්වහන්සේත් ප්‍රාර්ථනා කළා ඔය නැගෙන රැලි ගානේ ඔය නොනැවති නැගෙන රැල්ලසේ නොනවතින නිවන් ශේම භූමියෙන් නවතින නිවන් වෙරළෙන් නවතින මහා ප්‍රඥාවක් නුවණක් අවබෝධයක් මාහට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් උතන ලොකු හාමුදුරන්ගේ ප්‍රාර්ථනාවද ප්‍රබල වෙන්න ඇත්තේ පොඩි හාමුදුරන්ගේ ප්‍රාර්ථනාවද? දැන් මේ කතාව අවසානයේ තමයි හොයාගන්න වෙන්නේ. මේ දෙන්නම එකම ප්‍රාර්ථනාවනේ කළා තියෙන්නේ. පින්වත්නි මං ඔය මිලින්ද ප්‍රශ්නය කියන එක පොත්පත්වල කියවද්දී නැවත නැවත බැලුවා මේ දෙනමගේ ප්‍රාර්ථනා වෙනසක් එහෙම තියනවාද කියලා. මේ එකම ප්‍රාර්ථනාව තමයි දෙනමම කරලා තියෙන්නේ.
හැබැයි ලොකු හාමුදුරන්ගේ ප්‍රාර්ථනාව පොඩි හාමුදුරන්ගේ ප්‍රාර්ථනාවට වඩා ප්‍රබල වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා දැනගන්න නම් තව ගොඩාක් කියලා හංගින්න වෙනවා. පින්වත්නි, මේ ප්‍රාර්ථනාවෙන් පස්සේ ඒ අතීත කතාව අපි ටිකකට නතර කරමු. කාලයක් ගියා. උන්වහන්සේලා සුගතියේ ඉපදිලා දෙව්ලොව මනුලොව සැරිසරමින් ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇති වෙලා අවුරුදු 500ක් විතර ගිය තැන උන්වහන්සේ ලා දෙනම්මම නැවත මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිමයි මිලිඳු නාගසේන සංවාදය.